ලෝකෙතියෙන්න්න කනේ අගුලුපත් විවර කරලා ඇසිය යුතු වටිනම දේවල් අතර ඉහළම තැනතියන දේතමයි සද්ධර්මශ්‍රවනය කියන්නේ පිමතුම් බලන්න ධර්මශ්‍රවනය කරද්දි අනෙක් දේවල් ශ්‍රවණය කරනවා වගේ නෙවෙයි ධර්මශ්‍රවනය කරද්දි කනේ අගුලු හොඳට ඇරෙනව කියලා තේරෙනවා හරියට ක්‍රමාණුකෝහුලව ධර්ම රසය කම්බෙරය ඔස්සේ කනට වැටෙනකොට කනේ අගුළු හොඳට ඇරෙනවා අගුලු ඇරෙනකොට හිට් හිර හැම වෙලේම නිදහස් වෙනවා. සංසාර අගුල ඇරලා මේ හිරෙන් නිදහස්වෙන්න තමයි ධර්මශ්‍රවනය කරන්නේ. ධර්මශ්‍රවනය ක රද්ධි පෙන්වතුන්නේ සංසාර හිරෙෙන් ගැලවෙන්නේ නිකම් මනෙවෙයි. ධර්ම රසය කනට වැටිලා කන ඔස්සේ හිතට අරගත්තට පස්සේ ඉතිං ධර්මශ්‍රවනය කරනකොට කන ඔස්සේ හිතට ගන්න ධර්ම වචනය ධර්මානු ශාසනාව හොඳට හිතට හැමදේකම ඇත්ත කියා දෙනවා. මෙලෝකි තියෙන කිසිම දෙයක සැබෑස්වරූපය පෙනුමෙන් මනින්ඩිප ලෝක කිසිම ේක ඇත්ද පෙනුමෙන් මැනගන්න පුළුවන්කමක් නෑ මොකද ඒක බුදුපාණන් වහන්සේ අම්බ උපමාකරගෙන දේශනා කරනවා සමහර තැනක පෙනුමෙන් කහපාට වුන අම්ඹතියෙනවා එ වුනාට ඒවාගේ ඇත්තුල්ල ඉදිලනෑ එ වගේම තමයි සමහර තැනක කහපාට වෙලා නෑ පෙනුමෙන් කොළපාටයි ඒ වුනාට ඇත්තුළ හොඳට ඉදිලා සමහර අඹ තියෙනවා පෙනුමෙනුත් හොඳට කහපාටයි ඇතුළෙනුත් හොඳට ඉදිලා සමහර අඹ තියෙනවා ඔය දෙපැත්තම්ම වංචාව. එතකොට ධර්මශ්‍රවනය කරනකොට ඔන්නඒ කියන හැම දෙයක් පිළිබඳවම තේරෙන්න්න ගන්න. මෙ කනට හොදට දෙයක් අවබෝධ වෙන්නට නම් අවබෝධ කරන්නට නම් මේ කනේ අගුළු ඇරෙන්ඩ ඕන කනේ අගුළු ඇරෙනකොට තමයි අරකිව විදියට හැම්ම හිරයක්ම නිදහස් වෙන්නේ. එහින්දා ධර්මස්ශ්‍රවනය කරන්නට නැවත නැවත එළඹෙන්න්නට පිවතුන් මාන්සි වෙන්නට ඕන ඉඩකඩ හදාගෙන. එතනදී දුරකයින්දලා ශ්‍රවණය කළත් ළඟකයින්දලා ශ්‍රවණය කළත් පිංවතුන්ට නැවත නැවත ශ්‍රවණය කරදදි හරි අවබෝධය ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන පිංවතුනි ඒක මාදිලියක් විදිහට විලාසිතාවක් විදිහට නෙවි. කාරණාවෙන් කාරණාවට එකින් එකට කරුණු ගොඩගසා ගැනී මේ අරමුණ ඇතිවකරෝතින් එහෙම එතනදි සිද්ධවෙන්නේ කරුණු ගඩ ගසා ගැනීමක් විතරයි. සමහර උදවී අපි සමඟ කතා කනවා ධර්මශ්‍රවණය කළාට ධර්මය මතක හිටිින් නෑ කියලා. ඇතරම ධර්මය තුළ තියෙන්නේ මතක හිටින ගතියක් නෙවෙයි ධර්මය තුළ තියෙන්නට අවශ්‍ය කරන්නේ තේරෙන අවබෝධ වෙන ගතියක් ඒකෙන් තමයි තමන්ට තමන් වව දකින්න පුළුවන්ක තිය. ඉති අද ධර්මාණු ශාසනාව සිද්ධ කරන්නේ මේ ගාත්තා දේශනා උස්සි සිද්ධ කරන දෙවනි ධර්මා දෙව ධර්මානු ශාසනාවේ දෙවන්නේ පදපේලිය තමයි අද මේ උතුම් ධර්මදේශනාවට මාතෘකා විදිහෙට අපි හදාගත්ත. බුදුදේශනාව ටිකටික වැඩියෙන් කොයි කාලෙක උනත් පින්වතුන ශ්‍රවණය කරලා තියාගන්න. එනිසා ධර්මදේශනා ප්‍රමාණය වැඩිකිරීමන වෙයි හැම දේකම කොතන හරි තැනකින් අවසාන අරමුණට පත්කරනවා. එනිසා හැමවෙලාවිදිම තියෙන්න්නට ඕනා නැවත නැවත එක අනුශාසනාවක් ශ්‍රවණය කරන්න අවබෝධය තීව්‍රවෙනකං එක හරියට එපාාවෙනකං සින්දු අකහන වගේ. ඒ ධර්මස්ශ්‍රවණය කරලා බලන්න පින්වතුන්ගේ හිත ගත්ත මුලින් පටන්ගෙන නිවනින් අවසාන අරමුණින්, අවසං වෙන ධර්මානු ශාසනාවක් අරගෙන බලන්න. එක දිගට සින්දුවක් අහද්දි ඒ සින්දුව ආපහු ආපහු අහන එක ඉපාාවනාට ධර්මානු ශාසනාව ශ්‍රවණය කරද්දි එහෙම වෙන එකක් නෑ. ඔන්නන් විශේෂයකට සිද්ධ වෙන්නේ ඒ ධර්මානු ශාසනාවේ කියන තැන්වල තියෙන අක්ෂර පද ධාරණය රැඳී මතකේ රැඳී. ඒ හැරුණුකොට එපාවීමක් සිද්ධවෙනි නේ. නැවත නැවත හිත යොමු කරක රහනකොට ඒ කියන්නේ අහනවාරයක් පාසාම එ තුළම එයම ඇත්තනේද කියන හිත පිහිටවඩෝනිි. එය තුළම එයම ඇත්තනේද කියන හිත පිහිටවලා ත්‍රෙටේ භාගවතුන් වහන්සගේ බුද්ධ දේශනාවක් පරම පිරිසිදු පවිත්‍ර ගාතා දේශනාවක පදයක් පේලියක් වඋනත් කමක්නේ එයනම් තමන්ට වැටහෙන්නේ ඒ පේලිය විතරක් හැමවෙලේම ගන්න හිත මුවහත් කරන්න මොකද තේරුුණ තැන තමයි නතරවෙන්න ෝනි. තේරුණ තැන නතර වෙලා තමයි තේරුණ දේ හිතට අරගෙන තේරුුණ විදිහට වැඩේ කරන්නට ගන්න ඕට පිහතනි. එතකොට ඒ පේලියක් හෝවේවාකමක්නය අරගෙන ඒක නැවත නැවත ඒ උස්සේ ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන්න ශ්‍රවනය කරන්න හැම වෙලාවිදිම ඉතාම ගෞරවෙන් යුතුව. හොඳට ඇස්පියාගෙන සමවැදිල ශ්‍රවනය කරන්න. ඒකට සුදුසු පරිසරයක් තෝරගන්න. ඒට අපි කොයිතනක්වත් එපා කියන්නේ නෑ පිවතුන්ට පුළුවන් කම තියෙන්නේ ඒක කරන්න පුළුවන් කමතියන්නේ පින්ඟතුන්ට රිදිටික සෝදන ගමන්න්නං ඒත් කමක් නෑ යම් තැනක පිවතුන්ට මෙහෙම හිතක් හැදී මේ තරං ජීවිතයගෙන කියා දෙන්න උතුම් දෙයක් මම මේ වැඩේ කරකර අහන්න හොඳනෑ දාහක් වැඩතිබුණත්මං කොහොම හරි වෙලාව ඩින්ගක් පෙන්කරගන්නවා කියලා අන්න හිතිලා ධර්මගෞරවේ හදාගනින්නේ ඒ තමයි ගොඩක් වටන්නේ මේක වටින්න්නෙම පොත් ප්‍රමාණය බලව සූත්‍රමාණය බලවත් නෙවේ ගැඹුර මැනග්ඩෝන මේක අහලා දැනගෙන තමයි ගැඹුර මැනගඩන. අක්ෂරවල පදවල නෙවේ ගැඹුර තිබුණ. අවබෝධය තුළයි පෙන්ගතන ගැඹුර තිබුණ ඩිින්ග ඩිංගවත් වෙලාවවෙෙන් කරගන්න පංවතුනී අනුශාසාවක් ඔස්ස නැවත නැවත හිත පපුහුණු කරන ගමන් ඒකට අදාළව එකක් දෙකක් තව ධර්මකාරණා හිතට ධාරණය කරගෙන බලන්න ඒක හොඳයි තව ටිකක් වැඩියාව බෝධයකට එතැදි එතනත් මෙතනත් දෙතෙන ගලපල පින්වතුන්ට දැනෙන සාරය පෙන්වතුන් අරගන්න. ඒ දෙ පැත්තම කියන විදිහ නෙවෙේ අරගන්නට ඕනක්. දෙපැත්තෙම කිය ඒ දෙපැත්තෙන්ම කියන විදිහට මම හිතලා බලනකොට මේක තමයි මේ දෙපැත්තෙම කරුණුටික සාධාරණ වෙලා එක විදිහයටකට එනවනං එතනදී පිනොතුට තේරුම්ගන්න පුළුවන් මේක තමයි මේ මම තේරුම් ගත්ත කියලා. එතන්ට තමයිත්වනට ඕන. එනිසා එකක් නැවත නවත පෝෂණය කරන ගමන් තව ආම්පන්න තුන හතරක් සූදානං කරගත්තට වරදක්වෙෙනන දවාදරු වුණ දන්නමවය සමහර ජංගමු දුරකතන ගේම් ඒගේ පරිගණක ක්‍රේඩා තියෙනවා ඒවගේ හතුරෝ මර්‍ය යනකොට ඒකායු දෙයක් විතරක් නෙවෙයි හොඳට මරන් යනකොට තවතවඒවදනවා. බෝභ ගහන්න ඔන්නම් බෝම්බ දෙනවා. වැඩිතියන්න ඕනේ වදනවා ඒ වගේත් විධ වර්ගවල ඒ වදනවා. අපි දැකළ තියෙනවනි දරුවූ කරනවා ඒවගේ තමයි මෙහිතක්. එකක් හැමවිලේදිම එකක් අතේ තියාගන්න අමතරව එකක් දෙකක් තියාගන්න අර අතේ තියාගෙන ඉන්න එකේ යම් දුර්වලතාවයක් මතුනොත්ත අමතරව තියන්ඉන්න එකකින් අවශ්‍යදේවාටික සම්පාදනය කරගන්න සහයට අරගන්න. හදා පිමාතෘකා කරන්නට ඒදුන ගාථ දේශනාව ඔස්සේ කරන දෙවනේ ධර්මාණු ශාසනාව තමයි පේනූපමං කායවිදිත්වා පේෙනූපමං කායමිමං විදිත්වා කියන ගාතා මාතෘකාපාට උස්ේ අනු ශාසනාවක් පිගතුන්ට ශ්‍රවණය කරන්නට ලැබයි ඒත් ඒක කල්ලන්න යන්න ඕනෙවත් නෑ. ඒක සුසර කරන්න ඒ කල්ලන්න ඒක හොයන්න යන්න අවශතාවයක් නෑ ඒකෙම දෙක මේ ඒකෙම දෙක මේකනං ඒකට වඩා මේ ස්ප්‍රට් එක වැඩ. අපිහෙමනේ කොටස්රගන කොටස් කරගන කරගෙන මුලටම යනකොට යන්නේ එකනෙ දෙවනක. පලවෙනිියක හොයන්න ඕනෙනෑ මේක ස්ප්‍රට්ක වැඩිය නිසා මේකත් ඇති පළවෙනියක හොයලා හිතවද කරන්නා. ති පේනෝපමං කායිමං විදිත්වවා පලවෙනි ධර්මදේශනාව සාරංශයේ තිබුණේ මේ ශරීරය පිළිබඳව විදර්ශනා කරලා කය පිළිබඳව අනුස්සතිය වඩලා ඒ කායගතා සතිය කායානුස්සතිය ඔස්සේ නිවනට යන විදිහ කය අත්තරන විදිහ. අද හිතගන්න අපි කතා කරන්න බලාපොත්ව වෙන. ාතා දේශනාාව බුදුපාණන් වහන්ේ මතු කරන්න එක්තරහා භික්ෂූ වහන්සේ නකට උන්වහන්සේ එක වෙලාවකද මේ පෙන බුබුලු ටිකක් දිහා බලාගෙන ජීවිතාව බෝධය ලබනවා. ජීවිතාවබෝධය ලබනව ජීවිතය පෙනබින්දුවකට සමාන කරලා බලනව සමාන කරලා බලන තැනද. බුදුපාණන් වහන්සේ මේ භික්‍ෂුවගේ හිතට යම් කිසි රුකුලක් වෙනවා. උන්වහන්සේ හිතල්ලා. යන්න තීරණය කරගෙන තියෙන තැන නිවැරදි හරි කියලත් තවට්ටිකක් සාරවත් විදිහට අනුශාසනා කන්නවා. හිතකින් හිතකට සිද්ධ කරන අනුශාසනාවත් හරි පුදුමයි පිමතනි. හිතකින් හිතකට කරන කතාවත් සමහර තැනකදී හරි පුදුමයි. හිතකින් තව හිතක් ගැන හිත පිහිටපු කෙනෙක් ගැන මතක් කරන එකත් හරි පුදුමයි සමර තැනකදී මතක් කරන කෙනාම ෆෝන් එකට ගන්නවා. සමහර තැනකද මතක් කරන කෙන ගෙම්ම කෙටිපනි විඩයක්ක්නෙන වෙතකරට කියනවා ගලේ ගැහුවත් මැරෙන්න්නේ කියලා. දැම්ම මැරෙන්න්නේ කියන තවවෂ තියනවා කියෙනයි. මේ හිතට හිතක් සම්බන්ධ වෙලා මතක් කරනක්ෂණයකදිම සම්බන්තාව ගොඩනැගුණ විදිහ. ඉතිං භාග්‍යවතුන් වහන්සේ ළඟට එන මේ භික්ෂුව. නැබිදු ටික් බලාාගෙන ජීවිතය ගැන තනකොට භාග්‍යවතුන් වහන්සේ හිතත් තේරුන්ගන්න ඕන හින්ද තවටිකක් හිතට අනුශාසනනාකනෝ එතමයි මරිච්චි දම්මෝ අබි සම්බුධානෝ කියලා. හිත කියල කියන්නේ හරියට පිංවතු මිරිංගුවක්කු වගේ දෙයක්. මිරිංගුව කියන කොපිංවතුන් ආහල දැකලා තියෙන වැති දුරගමන් යද්දි කතරගම පැතිවලට යද්දී පාහර එක දිගට කෙලිින් වංගු නැතිව පේන මහා ග්‍රීෂ්මය තියන වෙලාවක. කිය පොළොවෙෙන් රස්නය උඩට මතුවෙන වෙලාවක ඒ පාරේ ඈත බැලුවට පස්සේ පිංවතුන්ට දෙයක් පේනවා. පේනොව එතරක් නෙවෙයි ඒ දෙය පෙනී නොපෙනී පිවතුන් ලංවෙන්න ලංවෙන්න ඒත් පෙනෙන්න දෙය ඈතට ඈතට පෙනෙමින් නොපෙනමින් යනෝ වගේ පේනවා. එක තමයි මිරිංහුව. මෙ මිරිංගුහ පස්සේ හැම වෙලාවෙතිම දුවන්නේ කව්ද. මිරිංගුව පස්සේ හැමවෙලේදිම දුවන්නේ වතුර හොයෙන සත්තු. වතුරහොයන සත්තුන්ට වතුර අවශ්‍ය කන ෝ වතුරහොයෙන සත්තු කියන්නේ පිපාසය තියෙන සත්වොයෝ කෞුද. පිඟතුන් හිතුව වැරදි. පිපාසේ තියන සත්ව යෝ පිින්ිවතුන් හිතුව වැරදිී පිතුන්ට හිතුනෙම කාන්තාරෙක ඉන්න මිනිස්සු වෙන්නනති කාතාරක ඉන්න තිරිසන් වෙන්නති කියලන්නේ. කාන්තාාරෙක ග්‍රීෂ්ම කලාපක ගර්ම ගන වූ කරල්කශ කලාපක ඉන්න උදවිය ගැනනෙවීම ඉටහා තවතියනවා. දුවනවා මිරිගුව පස්සේ කියන්නේ සං්ඥාව පහළ වෙනවා වතුර කියන හිතේ මැවෙනවා සංඥාව වතුර කියන බැලු බැලුවත වතුර පේනවා කෞුද ප්‍රේතයු. බැලු බැලුවත වතුර පේනවා පේන පේන තාක් දුවදුවා යනවා බොන්න ඕනේ බොන්න ඕන කියලා යනතාක් වෙහෙසයි වැ්ටි වැටි දුවනවා හති දම දමාදුව නොෝමොකක් පස්සේෙද මිරිගුව පස්සේ දුවන්නේ ප්‍රේතයෝ. තිරිසන් ලෝකවල ඉන්න සත්ව යොත්ත හෙමයි පිවතුන සමහර සත්වයෝ ඉන්නවා මිරිංගුව පස්සේ දුවනව වතුර හොයාගෙන. සමහර වෙලාවට ඒ මිරිංගුව පස්සේ දුවනකොට අල්ලි ගෝන්නු මූෝ ඒවගේ සත්තු තමන්ට වඩා ප්‍රබලයන්ගේ ගොදුරු බවට පත්ව නෝ. මිරිංගුව පස්සේ ගිහිල්ලලා හත්ති වැටෙනවම තමයි. හති වැටෙනවා කියලා කියන්නේ ගමන එපා වෙනවා. ගමන්න දුෂ්කර වෙනවා. මොන කරදර අද්ද කියලා හිතෙනවා. මොන වදයද්ද කියලා හිතෙනවා. මොනකරමයද්ද කියලා හිතෙනවා. ඒ හිතෙන්නේ ගමන්න ගිහිල්ල හති වැටෙන්න කොටයි හති තමයි පිටකරන්නේ. පිඟතුනුත් බලන්න හිත දිහා. ඒම පිටකන්නවද කියලා පිටකන්නවනං මිරංගුව පස්සේ දුවල තියෙනවා. තමන් නිිරිංගුව පස්සේ දුවල තියෙනවද නැද්ද කියලා අද ඉඳන් හරියටම දැනගන්න පුළුවන් හති වැටිෙන වෙලාවල් බලන්න කකුලට නෙවෙයි හිතට. ඔය හිතට තමයි මහන්සේ වැඩිපුරතිෙන්නේෙ කකුල් දෙකට වඩා. හිතට තමයි නින්ද නොයන තරමට මහන්සිේ තියෙන්නේෙ කකුල් දෙකට වඩා පෙන්වතුනි. හිතට මහන්සිය දැනෙන්නේ නැත්නම් කකුල් දෙකට කොච්චර වාරු නැතිවුනත් යාගන්න පුළුවන්. අන්රාධපුර පැතිවලට මනිස්සු ඇත තියාම බලබල වාරු නැතිව පෙරලි පෙරලි දුවන්නේ නිකන්නෙවෙයි ඒ තමයි ශ්‍රද්ධාව උපදවාගත්ත තැන්වලට හිතට වාරු තිේනම් යන විදිහ. එතකොට හිතට වාරු තියෙනවනම් පෙන්වතුනේ කයේ දුබලතාවේ බලපානෙනෑ. ඉතින් හැම වෙලාවදිම මේ මිරංගහුව පස්සේ දුවන්නේ වතුර වුවමනා කරන සත්වයෝ. හිතත් දුවන්නේ හෙමයි. හිතත් මේ දුවන්නේ අරමුණ හොයාගෙන දුවන ගමනක්. වතුර හොයාගෙන දුවනේ සත්තුවන්ට මොකක්ද දෙවෙන්න මේිගලට වතුර හම්බ වෙන්නේනෑ ඇයි එතැන්ට යන්න යන්න ඒ විදිහට නෑ? ඒ දයට සමීපවෙන්න සමීපවෙන්න ලංවෙන්න ලංවෙන්න ඒ විදිහට නෑ හොඳට බලන්න පෙන්වතුන්ගේ ජීවිතවල ගත්ත සංඥාවන්ඒ අරමුණු ගන්න කොටම තිබුණ වටිනාකම ගන්න කොටම තිබුණ සතුට දැන් වෙහෙසක් වෙලා නැද්ද දැන් නොවටිනා තැනට වැටිලා නැද්ද දැන් කරදරයක් පීඩාවක් වදයක් වගේ වෙලා නැද්ද අන්න ඒකට තමයි හති වැටිනෝ කියන්නේ අරමුණින් හති වැටෙනවා මිරිංගුව කියන අරමුණ මිරිංගුව කියන සඥ්ඥාව ඒ මිරිංගුව කියන සං්ඥාවෙන් සං්ඥාව හැමවිලීම මිරිංගුවක්කිව වේකයි. මේ මිරිංගුව දැකලා මිරිගුව බලලා අර සත් වූ රැවටිලා දුවනව වතුර හොයාගෙන එවුනාට ලැබෙන්න්නේනේ හතිදාල දාලා වැටිෙනෝ පින්වතුනේ වැටිල මැරෙනෝ. භගතුනන් දේශනා කරන හිතත් හරියට ඒ වගේ කියලා. තරන් හති වැටිලා තියෙන්නේ පිංහතුනේ ඒ තරමටම මේ සසරම හිත දුවල තියෙනවා. මොනව පස්සෙද මිරිංගුව පස්සේ. මිරිංගුව කියන්නේ මකක්ද. මිරිංගුව කියන්නේ වචන දෙකකට. මිරිගුව කියන්නේ රැවටීමේ පිඟතුන්ගේ හිත පිහතුන්ගේ ජීවිතය පිවතුන්ව රැවැට්ටුවේ වචන දෙකක්. මිරිංගුව කියන්නේ රැවටීම ඔය මිරිගුවක් පස්සේ දුවන්න එපා. ඒ කියන්නේ ඕක රැවටෙන දෙයක් ඕක දෝක පස්සෙේ දිව්වට වැඩක් නෑ මිරිංගෝ කියන්නේ හැමවිලේ රැවටීම. මිරිංගෝ කියන්න රැවටීම එතකොට පිින්වතු නහුවෙලා ඉන්නේ මොන වගේ රැවටීමකට ද පින්වතු අහවෙලා ඉන්න සුළු පටු රැටීමකට නෙවෙයි. පොඩි රැවටීමකට නම් මේක වරකින් දෙවරකින් තේරුම් ගන්න පුළුවන් ඒත් වරකින් දෙවරකින් නෙවෙයි සිය දාස් වතාවකින් වත් තාමත් රුන් ිහිල්ලනෑ එතකොටම තේරනෝ. මම ඉන්න පොඩි පහේ රැවටීමක නෙවෙේ. මම ඉන්නේ පොඩි පහේ රැවටීමක නෙවේ. ඉතිං හැම වෙලේහිදිම පින්වතුන් රවට්ටන වචන දෙක ැනත් අහලා දැනගත් ොත් හොඳයි. එතකොට මේ රැවට්ටිලි වචන දෙක මතක හිටීඒ මතක හිටීම ඒ තේරීම ඒ වචන දෙකෙන් කතා කරන වෙලාවල් වලදි මුල බලන්න පෙන්වතුන්ග හිත එලබවාවි ොද මේ නැවත නැවත සියලු සත්වයෝම පාවිච්චිකන්න හැඟීම මේක දැනීමක් පංවතුනයේ දැනීම තමයි මේ වච්චන දෙකෙන් පිට කරලා තියෙන්නේ මේක දැනීමක් බුදුපාණන් වහන්සේ දැනීම තමයි මේ පිට කරන්නේ මොකක්ද සක්කාය දිට්ටිය මම මගේ කියන ගතිය ඔන්න ඔක තමයි පංවතුනී හිත රවට්ටපු වච්චන දෙක හි රවටපු වච්චන දෙක මම මගේ කියන වච්චන දෙක තමයි පෙන්වතුනේ හිත රැවැට්ටුවේ. මම මගේ වචන දෙට හිත රවට්ටන්න පුළුවන් වනේ කොහොමද. මම මගේ කියන වච්චන දෙක හිතරැවැට්ටුවේ මගේ නොවෙන දේවල් තමයි ඔය මගේ විදිහට ගොුණු කල්ලා තියන්නේ. මම නොවන්න දේවල් ටිකක් තමයි ඔය මගේ විදියට හිතාගෙන මම විදිහයට හිතාගෙනඉන්නේ මම කියන දේවලුත් මගේ. මම කියන කෙනත් මගේ කඇතුලේ තව එකක් තියෙනවා තමන් වහගත්ත එක. එලිය මගේ මගේ කිය වෙන ටිකක් තිය නොම මේ ඇතුළට මම කියන කෙනත් මගේ කියන ගතියෙන් වහගෙන තියෙනවා. එතන තියෙනවා ඩබල්ලලා. මම කියන කෙන මගේ කියන ගතියෙන් වහගෙන එතකොට මම කියන කෙනා මගේ කියන ගතියෙන් වහගත්තේ මොනොවද ස්තිරව පවතින්නේ නැති දේවල් ටිකක්. දිගට පවතින්නේ නැති දේවල් ටිකක් එ දිගට පවතින් නැති දේවල් ටිකට මම මගේ කියන වචන දෙක පාවිච්චි කර කර ඇලුනා ගැටුනාා ඔය දෙක තමයි සිත්තවෙන්. වචන දෙක පාවිච්චි කර කොච්චර ඇලෙනනවද කොච්චර ගැටනවද. මම මම මගේ 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 හින්ද බැන්නේ මගේ හින්ද මං එහෙම කිවි මගේ හින්ද මං එතැද එහෙම කතාකරේ ඔය ගැටිචතැන්. මගේ හින්ද මම් මේ තරම් බලන් ඉන්නන්නේ මගේ හින්ද මම් මේ තරං කල්පනා කරන්නේ මගේ හින්ද මට මේ තරම් මතක් වෙන්නේ ඔය ඇලිච්ච තැන් පෙන්තුනි එහමනම් ඔතන අවල තියෙන ඔය කියයන වචන දෙක ඔස්සේ. ඔය කෙන වචන දෙක ඔස්සේ පෙන්වතුන් ගෙහිත කෙනෙකු ගෙහිත මෙතන අලවල තියල තියෙනවා අන්නේ අලවල තියල තිය හිත මේ අලවල තියෙන්නේ සැබෑ වූ දෙයක් නෙවෙයි. වි උපදදින කාමරූ පරූප කියන තුන් ලෝකෙ කොතන හරි තැනක උපදිනවද කෞරුහරි කෙනෙක් ඒ උපදින හැම කෙනෙකුටම ඔය කියන දැනීම තියෙනවා. ඕක අප ඔපි කියනවන ඕක හොඳට ෆිල් වෙනවා අන්න වචනය. පිඟඳට තේරෙනවන මේක හොඳට දැනෙනවා ඒ වචනය මොකක්ද මම කියන දේසා මගේ කියන ගතිය. එච්චරට දැනන්න හේතුව මොකක්ද. එච්චරට දැනන්න හේතුව මේ නැති දෙයක්. පිිබඳව මේ වච්චන දෙකකින් නැවත නැවත කිව්වා නැති දෙයක් පිළිබඳව මේ වචන දෙකකින් නැවත නැවත හීන මැව්වා නැති දෙයක් පිළිබඳව මේ වචන දෙකකින් නැවත නැවත පෙන්වතුනි බලාපොරොත්තු හැදවා අන්න එහම තමයි හිතරවට්ට ලති ු පට මිරිුුවහද මිරිගුව තකට සියලුම සත්වන්ට මේ සක්කකායිදිට්ටිය තියෙනන මේ හැඟීම මේ මම මගේ කියන ගතිය මේ හැඟීම හැම සත්වයකුටම තියනවා එනිසා හැම සත්වේක්ම ජීවිත ඉන්ද්‍රයට පළමුව බැඳිල තියෙනවා. මමය කියලා හදාගත්ත කෙනා මමය කියලා බිහි වුණ කෙනා මමය කියලා ඉපදුන කෙනාට හැම වෙලාවිදිම පින්ගතනනි සක්කා යිදිට්‍යය හදල තියනවා. බැඳල තියෙනො එකත් එකක් මමය කියලා. කට මේ වචනය සළුපටු රැවටල්ක් නිවේ සිද් කල තියන එතකොට අන්තිමට සිද්ධ වනේ මොකක්ද. අන්තිමට සිද්ධ වනේ පෙන්ව තුේ හ හමෝට සිද් වනද. හැමෝටම සිද් වනේ මකක්ද මමයේ කියලා හදාගත්ත මගේ කියලා හදාගත්ත දෙය මමත්වයෙන් අත්තැරලා මගේ කියන ගතියෙන් අත්තරලා මෙතන තියලා වෙනතැනකට යනෝ. මෙතන තියෙන දේවල් වෙනතැනකට ගෙනියන්න බෑ. හැම වෙලේදිම? යනතැනට අදාලව යනතැන තියෙන විදිහට තමයි පෙන්වතුන්ට ලැබෙන්නේ. එනිසා මෙතන ගැන හැමවෙලාවිදිම හිතන්න ඕන මෙන්න මේදී තමයි ඒ තමයි මෙතන තියන කිසිම දෙයක් යනතැනකට මම ගෙනියන්නේනෑ. මෙයික මම දහදුක් විඳවිද ඉන්න වැතිේති හිතන්න මේ දහදුක්කුම් විඳින්න කිසිම දෙයක් මම යනතැනකට අරගෙන යන්නෙන්නේ. සැබැවශේ තිය විර මගරයි යන්න පිවතුට වශ ේ යන විදිේ. හොට වෙන දිහට අ වශනය ධර්මශවනය කරන හැම පින්වතෙක්ම පින්වතියක්ම ඔය ආදරයෙන් බැඳිල්ලන්නන් දේශයෙන් ගැටිලනන් තියෙන්නේ ඒ තියෙන්නේ ඔය දැන් අල්ලගන තියෙන විදිහට ඔය විදිහයට තමයි ආදරී. ඔය විදි යල ව විදිකට ැුට ැති න්න ඇත මොක් අඩු පාඩුවද නොකද ඔය විදිහට තිබලත් ොයිතරන් අඩු පඩු දකිනවද ඒ අු පාඩු හැවලීම පිරිමාහන්නේ ය දිරැති. එතකොට හැම තැනදිම ලබෙන්න්නේ පංවතුන්ට එතැන්ට අත් අදා විදිහිට එතන්ට අදාළ විදිහට ලබෙන හැම තැකදි මොදරන්නේ එතැන්ට ලෝබකං කරනවා. ලෝභකංකරන්නි මම කියන මම කියන්න මගේ කියන සං්ඥා දෙක හදාගෙන හැම වෙලේ දිම හිත තෙහෙට්ටු වෙවේ තෙහෙට්ටු වෙවිී ලෝබකං කරනවා. ලෝභකංකරන හිත යම් කිසි වෙලාවකදි පංගතුනේ ගැලවෙනවා ගිලිහෙනවා ලෝභකංකර සෑම දෙයක්ම, අත්හැරලා දාලා ගෙනියන්න බැරිවිදිහයට හිත පිටවෙනවා. හිත පිටවෙන වෙලාවිදි පිගතුන ලෝභකංකර මේ සරීරයත් ලෝභකංකර මේ කයටත් අයිති තත්ත්වය හිත පිටවුණ ගම උරුම වෙන ඇයි නදත්ව අතව වෙන න නැත් කන්න කුද හිත මයි කියන්න ඔොුව පේරගන්න මූන සෝගන්න ඇඟගේ සෝදගන්න. දැන් දවල් වෙලා දැන්රෑවෙලා. ඇයි මේ සෝදන්න සෝධන්න කියන්නේ සෝදන්න සෝධන්න කියන්නේ අපිරි සිදු වෙන හින්ද. සෝදන්න අපි සිදුවෙන බව දැනෙන එච්චර. ෝදන්න නැතවයින්න එක නැගනවෙයි. ඔබ මේ කයකට ආවනන් සෝදන්න අපිරිසිදුව බව දැනගැෙන. කොහොමද පිරිසිදදුවෙන්නේ නවදරකින් අපිරිසිදු වෙන්නේ. මොනවගද අප පිරිසිදදුවෙන්නේ ඕජස් වලින් සැවලින් ේවලින් මුත්‍රවලින් මලවලින් පිතවලින් අස් පිරිසිදු වෙන්නේ. කොහේද අපිරිසිදු වෙන්නේ ඇත් දෙක ඇතුලින් අපිරිසිදුවෙලියටනවා නාසේෙන් අපිසිුදුදේ එලියට නවා කටින් අපිරිසිුදදේ එලියට යනවා. ඒ දේවල් එලියට ගියාට පස් එලිය මිනිස්සු ඒදේවල් අරගෙනයන්නේ ගලිවලදාල සීල් කරලා. චරට අපිසුද් මේක තුළ යන දේවල් පිහතුනි ලඟින් යන්න බෑ නා හිෙතියාගෙන ඒ තරමට අපිරිසිුදු මේකේ තියෙන දේවල්.ඒ තරමටම අපිරිසිුදු පිංහතුනී මේක ඇතුළේ තියෙන දේවල් එතකොට අපිරිසිදු තාවෙන් යුක්ත වන අශුද්ධ වූ දෙයක් ගොඩක් විදිහට අල්ලගන්න බැඳගන්න තමන්ට ඕන විදිහට පවතින්නේ නැතිවෙද්දි හඬමින් වැල්ලපෙමින් ජීවත්වෙන එක හරිද අශුද්ධ වූ තැනක් අශුද්ධ වූ ගොඩක් සීල් කරලා වටේ දුගද හමමින් අරංයනව සමහර වෙලාවට එහෙමදේවල් රැස්වෙන තනක්. සාර වූ සුබ වූ හොඳ වූ දෙයක් වසයෙන් අරගෙන වැඩක් තියෙනවද. අසුද්ද වුණ දේවල් ඇතුළත වැඩිපුර තියාගෙන එලිය පොත්තෙන් විතරක් නිකං ශුද්ධභාවයක් පෙන්නන ඒ ශුද්ධභාවයක් වෙනස් වෙන විදිහට රැයක් දවාලක් නැතුවන්න ටත්තු කරන්න ඕන මේ සරීරයේ රෝමකූපයකටවත් කාමයෙෙන් බැඳෙන්න්න හිතෙන්නේ. මේ සරීරයේ රෝමකූපයකට හරි කාමයෙන් බැඳන්න හිතෙනවන්නම්. කාමේ නැතිකරන්න යම් කෙනෙකු ගිහිතේ ඕනකමක් තියෙනවනං, ඒ කාමේ නැතිකරන්න හිතන කෙනා අර රෝමකූපය ඔස්සේ එලියට එන දහදියවල ස්වභාවය පිළිබඳව, එකවරක් හෝ ආග්‍රහණය කල්ලා සංඥාවක් කදල තියාගන්. මේ සරේරයේ රෝමකූපයකට හරේ ඕනෑට වඩා ආදරය කරන්න හිතෙන වඩන්. මේ සරීරයේ රෝමකූපයක් හරි ඕනෑවට වඩා නඩත්තු කරන්න හිතෙනවනං දාඩිය දමපු වෙලාවක මේ සරීරයේ තියෙන ගතිය ගැන්න ඕනෑට වඩා ටිකක් හිතන්. අතන්දි හිතුවේ දුගදයි ගඳයි අශුද්ධයි අපවිත්‍රයි කියලා විතරයි එහමනෙවේ මෙතැති තවටිකක් වැඩිය හිතන්න. ඕනෑවට වඩා සමහරදේ හිතනකොට ගොඩාක් රාග සිතුවිල දුරකරගන්න පුළුව. එනිසා කාමයෙන් මිදන්න යම් කෙනෙකුට අවශ්‍යතාවේ තියෙනවනම් ඒ උදවිය කාමය විඳින්න වස්තුවල තියෙන ඇත්ත පිළිබඳව මෙනෙහි රණ්ඩෝනිි. මොහොකින් මොනවගෙන්ද කාමය දෙන්න හදන්නේ. හිතට මේ කැමැත්ත දෙන්න හදන්නේ හිතේ මේ කැමැත්ත දිගට පවත්තගන්න හදන්නේ. වෙනස් වෙන්නතුව තියාගන්න හදන්නේ මොනවගින් හැදිල තියෙන දේවල්ද. අන් එතකොට හිතට ගොඩක් දේවල් තේරෙන්න පටන්ගන්නව වෙනදට වඩා. හිට තේරෙනවා හේතුබල ධර්මතාවයක් පිළිබඳව. හිතට තේරුම් යනවා ගොඩවල් විදිහට කාමයෙන් ඇලියලි දවේශයෙන් ගැටිගැට් ගැටි රාගයම් බැඳි බැඳීමේ අල්ලන හැම ගොඩක්ම හැම්ම තැනකදිම අත්තරලා යනව ඒේද කිය. ඒ හැම ගොඩක්ම රූපකායක් වේවා බාහිර දෙයක් වේවා ඒ හැම ගොඩක්ම අත්හැරලා යන වෙලාවල් වලදිී ඒ අත්හැරෙල්ලා කැඩිල් හබෙඳිලා විනාස වෙලා යන ගතිය පිළිබඳව හොඳට හිතිම් බලනවා ඒ බලද්දිි තමනු තැස් දෙක පියාගෙන ිකක් හිතනවා මොනවහරි අත්හැරලා දාලා යන්න වෙන දෙයක් තමන්ට එකතු වෙලා තියෙනවද එචචරයි හි දැනගන්න විතර අව්‍ය කරන්නේ ඕහ කියලා න්නං එච්චරයි ආය තනින් හැමකුත්වන්න. තමන්ට තේරනව නං එළිය සමාජට වගේම කාටකාටත් වගේම හැම කෙනෙකුටම වගේම අත්හැරල දාලා යන්න වෙන දෙයක් වෙන දේවල් ටිකක් මම එකතුකරගැෙන තියෙනවද කියලා අහන ප්‍රශ්නයට ඔවු කියලා උත්තර දෙන්න පුළුවන්නම් පිවතුන්ට තේරුමක් තියෙනව ධර්මය පිළිඳ. කියලා උත්තර දෙන්න පුළුවන්නන්. අපිට උමනා වනේ ඒ ඔවු කියලා දෙන උත්තරය පොඩි වෙලාවක දිහරි ඔවු කියලා මතු කරවන්න. නිකම් මතුකර වනේ වෙයි අපිකට කරුණුකාරණා කියලා සනාත කල්ලා ඔප්පු කරවලා උත්තර ඉස්සරහ තියලා තමයි පිඟතුන්ගින් උත්තරයයාන්නේ ඔවුද නැද්ද කියලා එතකට පිහතුන් උත්තරේ දෙදෙනවා ඕහු කියලා. එනම්. මේ හිත හැම වෙලේදිම රවට්ටලා තියෙනවා ඒ රවට්ටලා තියෙන්න්නේ අර මිරිගුවක් පස්සේ පන්නගන යන සත්ත කොට්ටාස, මිරිගුව පස්සේ ගිහිල්ලා නතරවෙනවා වගේ. කෙලෙස් අරමුණු පස්සේ යන්නට හිත වෙහෙස කරවන උදවිය කෙස් අරමුණු පස්සේ ගිහිල්ලා දන්නමනතුව නතර වෙන. ඕන ඕන කියලා හදාගත්ත අරමුණු අපි කලින් කතා කළ වචන දෙක මම මගේ කියලා ගත්ත වචන දෙකොස්සේ හදාගත්ත අරමුණු පස්සේ ගිහිල්ලා හෙම්බත් වෙලා දවසක නතර වෙනවා මයි අහම්බෙෙන් නතර වෙන උදවියට හිතන්නවත් බෑ මොකක්ද කරන්න උන කියලා ඒත් පෙන්ගතුන් හෙමිහිට දැනු තරුම්කම් ඇතු ඩිග ඩිග අතරෙනවා කියලා තේරෙන ඕන ඒ කියන්නේ වෙනදට වඩා හුස්මගන්න තියෙන පහසු බව වෙනදට වඩා හැරෙන්න්න පෙරලෙන්න්න තියෙන පහසු බව. වෙනද තරන් නින්ද යො නොයන ගතිය. වෙනද තරං කෑමවල රචිකත්වය නොදැනන ගතිය. වෙනද විදිහට විදිහට බඩේ සුවපත් භාවේ නැතුූ බඩ පිපිල තියන ගතිය ඔ නොෝවා ටිකක් මතක් වඩෝනේ. තක් හොදට තන්න ලුවන් ල්පාරන ලුවන්මි හිත මයාාව හිතේ ස්ොභාවය හිත හරියට මිරිංගුවක් පස්ස යාරගනග හිල්ලලා පිංවතුන්ගේ හිත පංවතු හෙබ ත් කරවවා. ඒ හෙම්බත් කරන වෙලාව ජීවිතය අන්තිම කාලවල ගොඩාක්කුද විය කල්පනා කන්නවා. අන්තිමට අන්තිමට බලාගෙන යනකොට සතුට තියෙනව කියලා ඕනෙ ඕනෙ කියලා. මම මම කියලා ගත්ත මගේ මගේ කියලා ගත්ත කිසිමදේක සතුට තිබුුණිත් නෑ සැනසිල්ල තිබුණනිත් නෑ කියලා. එතකොට ජීවිතයේ අන්තිම හරිදි උනත් තේරුම් යනව ජීවිතයේ ඒකද දේකව සතුට තිබුණෙත්නේ සැනසිල්ල තිබුුණෙත්නේ අන්න දැන් තේරෙනවා ඒ උක්කොමත් වැටිලා මායාාව කියන කොටසට හිතරවටන මායාව මොකද කියලාආත්මාල ියනගේ මහත්මාත් කියනවා කාම ලෝකවල කාම සම්පත් විඳිමින් යන ගමන හිතරවට්ට පුමායාාවන් අතර එකමායාවක් ඒ මායාාවත් එ මයාාවවතමයි හිතරවට්ටන්නේ මයාව නැවත නැවත හිතරවට්ටමින් මේ ගමන අරගෙන යනවා කියලා බුදුපයනන් අහන්දේශනා නො මිරිංගුවක් හරියට එහෙනම් මේ කෙලෙස් අරමුණු. ඇහෙන්ගත් අරමුණු පීඩාවක්මයි කියල හිතන්න ඇහන්ගත් අරමුණු හොඳයි කියලනම් අතගාන්ඩ ය අන්ඩි පාපිංගතුනී අතගාන ගමන් හිතන්න මේ අරමුණු පීඩාවක් කියලා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතන් කිව්වා එක තැනකදී. සබ්බේ සංකාරා අනිච්චා කිය කිව්වා තවතැනකදී. සබ්බේ දම්මා අනත්තා කියලා කිව්වා තව තැනකදී පිතුන. හරමුණු ගැන තමයිඒ කියලා තියෙන්නේ. එනිසා ඇහැ හැම වෙලා විදිම සතුටු හිතෙන අරමුණ වල ඇහැගෙනෙහිල්ලා නැවත නැවත හිත ඇහැ ඔස්සේ පිරිමැත ගන්න වනන් අතගා ගන්න වනන්ගේ අරමුණු එකක්වත් පිංවතුනි සසර සුභ පිණිස හේතුවන දේව නෙවෙයි කියලා හිතන්න. ඒ එහෙම වෙනකොට තමන් ගෙන හිතන්න ලේසසි පෙන්වතු නීට පස් ඔේටික ක්කොම නැත්නම් මට ම ඉන්නවද කියලා බලන වෙලාවත් තියෙනවන. කවුරු කොහොමරත් තමක් නෑ මට මං ඉන්නවක් කියලා වචනයක් තියෙනනන්න ඒ කතා කන්න උදවියගේ ඒ කතා කන්න වචනය අපි තව හාටය අරයි යනවා ඇත්තටම මට මම කියන කෙනා ඉන්නවද කියලා ඒකට අර එලි අරමුණු පිළිබඳ විදර්ශනා කරගෙන එනක හොඳයි හිතේමායා පිළිබඳ. ඇහෙන් ගත්ත කිසිම අරමුණක් මේ ඇහිම පිරිමදින්න එපා ලෝබයෙන් රාගයිම් පිරිමදින්න එපා දැනට ලබාගෙන තියෙන අරමුණු ටික දකින වෙලාවට උපකාරී කරගන්න ලෝභය වෙනුවට අලෝභයෙන් පිරිමදින්න අයිතිනෑ. රාගේය වෙනුවට විරාගයෙන් පිරිමදින්න අයිතිනෑ නවදුරක් තියෙන්නේෙ එච්චරයි. ඒ වච්චනය දෙක තුළ විායටට අශ්‍ය කරන්න කරුණුකාරණනාටික තියෙනු ගැඹුරු හිතින් නවත නැවත සිහිපත් කරවෙනකොට කාම ලෝකයේ ඇති තතු පිළිබඳව පැදිලි බොධ වෙනවා. ඒවා දෙන්න දෙමහල්ලන්ට එක තේරුම් යන වනම් පිංගතුනි පිප්පලෙුමාරය යයිකුමාරීගේ වඩ පුුව. දෙන්න දෙමහල්ලන්ට මෙකම ජීවිතයක තේරුම් යනව නම් පිහතුනි සිද්ධාර්ථ යශෝදර වගේ වෙන්ට පුළුවන් එහෙම තේරුම් ය අවස්ථා ගොඩාක් වෙලාවට අඩු හාම ලෝකය තුළ ලබිලතියෙන ටික පිතුන් පරෙස් සංකරන්න තියාගන්න එවුනාට නැතිවෙනවා කියලා හිතාගෙන. අතාරන්න වෙනවා කියලා හිතාගෙන. තව ටිකක් එහාට බනාහපු නිසාහිතන්න පුළුවන්. මේ ඔක්කොම මිරිංගුවක් කියලා හිතාගෙන. හිත රවට්ටන මිරිගුවක් මේ සේරම. මේ සේරම ඇතුලෙ තියෙන්නේ වංචාව. මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ බොරුව. මේ හැම දෙයක් ඇතුළෙම තියන්නේෙ මුලාව මේ හැම දෙයක් ඇතුළෙම තියෙන්නේ විලුව ඒත්. අපි මේක ඉපදුන හින්ද විහිලූහ බොරුව මුලාව හිනාව තියෙන මේ පරිසරය තුළ හිනාවෙන්න විහිළු කරන බොරු කියන අයත් එක අපිටක් ජීවත්ව වන්න වෙනවා. එතකට බොරු කියන අයත්ත එකක බොරුුවෙන් ජීවත්වෙන කෙනෙක් විදිහට නෙවයි බොරු කියන අයත් ගරු කනවා බොරුවෙන් ජීවත් නොවෙන ගතියට බොරු කියන යත් ගරු කනව නිසා බොරු කියන සමාජයක බොරු කියමින්ම ජීවත්වෙන කනෙවී ඒකට කියන්නේ යන විදිහට යනවා කියලා. ර කිය සමාජක බරුවෙන්ම ජීව වෙ එක. බොරු කියන මාජක බොරු වෙන්නෙවි බොරු කියන්න සමාජක ජීවත්වෙෙන්න්න ඕන ප්‍රියවචනේ. ඇත්තිං සත්‍ය වච්චනයේන්තමයි ජීවත්තවෙෙන්න්නට ඕන. එතකට බොරු කියන සමාජය ගහන්නේ. එමනං මෙසිියල්ල තේරුම් අරගෙන ජීවත්තෙන්න්න ඕන කාලයක් තියෙනවා. ඒ ජීවත් එෙන්වොන කාලේ අපි කවුරුත් ජීවත් වෙන්ඩෝන. ඒ ජීවත්වෙන කාල යතුළ පෙරජීවිතවල මොකද්දෝ දේකට හිතේ මිරගුවකට හිතේ මායාවකට අහු වෙලා ගිය හින්දා මේ ජීවිතේ ලැබුණ ගොනුව මේ ජීවිතේ තමන්ට ලැබුණ ගොඩ එච්චර සරු නැතුව ඇති. සමහර කෙනෙකොට ලැබුණු ගොඩ සරු ඇති, සමහර කෙනකොට ලැබුණු ගොඩ සරු නැතුව ඇති. සරු ඇතිව ගොඩ ලැබුණු ඇත්තෝ මාන්‍යෙන් හිත් උදුමවා නොගනිත්වා. සරු නැතිව ගොඩ ලැබුණ ඇත්තෝ වේදනාවෙන් හිත් උළුපා නොගනිත්වා. සරු ඇතිව ලැබුණත් සරු නැතිව ලැබුණත්. මේ ඔක්කොම, සසර පුරාවට ගොඩවල් පරිස්සං කරන්නට හිත රවට්ට ගත්ත ගතියමයි කියලා හිතන්නට ඕනා. මෙ හැම දෙයක් එකම ජීවත්වෙමින් සසර පුරාවට මේ ගොඩවල් ටික මේ විදිහට ලැබිල තියෙන්නේ හිත මාව රවට්ටපු ගතිය. හොඳට හිතන්න මෙච්චර රැවටිල්ලක් කරන්න පුළුවන්ද. මම මේ තරං මෙයා ඉන්න තැන නඩත්තු කරද්දි. මෙච්චර රැවටිල්ල කර පුුවන්. මෙයාට මෙච්චර දුකක් දෙන්න පුළුවන්ද මෙච්චර වේදනාවත් දෙන්න පුළුවන්ද. මම හැම තැනකදිම මොව නඩත්තු කරද්දි. පින්ගතුන් ජීවිතයේ හිතල බලන්න කෞරුවත් පිංහතුන්ට දුක්තුන්නේනෑ. හිත තමයි පිංහතුන්ට දුකදුන්නේ. කෞරුවත් පින්ංවතුන්ට වේදනාදී ලනෑ කිසිීම අරමුණක් පිංවතුන්ට වේදනාදෙන අරමුණනෙවෙේ ඒ අරමුණ වේදනාවක් විදිහට ගත්තේ පිංවතුන් ගත්ත විදිහට තමයි හිතේ පවතින්නේ. ගත්ත දිහර තමයි කාගේ හිෙත්වල දහරණය වෙලා ඇත්තේ ගත්ත විදිහයට තමයි කවුරුත් මිනව ඇත්තේ. එනිසා යනේන ගමනෙන් බිමනෙන් අධින පලින්දින විදිහෙෙන් ඔය මනින්නේ ඇහෙෙන් ගත්ත විදිහට කනෙන් අහගත්ත විදි ගත්ත විදිහට තයි මනින්නේ ගත්ත විදිහට මනින්නපා. විදිහට මනින්නේ නැතුව විමස්ස විමසා බලන්න මේ හිත අරම්දීල තියෙන දේවල් කැඩින බිදෙන නැති වෙන අතහැරෙන දේවල්ද කියල මොනවාහරි දෙයක් අහුුවවෙයි ෆයිල් එක ගොනුව හොඳට සුද්ධකරද්දි මොනවවාහරි තැනක කොළ කැහැල්ලක් හරි අහුවෙයි ඔය කියන ධර්මතාවයට අයිති වන. මොනව නෑනෑ කියල හිතුවත් කොතන හරි තැනකදී ඔය ධර්මතාවයට අදාළ වෙන දෙයක් මේ ගොනුව පරරික්ෂාකරදදිි පිංවතුන්ට අහුවෙනවා මයි. ගොනව පරිස්සංක කරද්දිි අහුවෙයි මේ මායාව මේ මුලාව මේ හොඳයි සරුයි සුබයි කියලා ගත්ත දේවල්වල මුල හැම තැනව දුක නේද තියෙන කියලා. මායාව තුළ රැවටීම තුළ මෙ හිත මෙච්චර රවටනවද තමන්ව කියලා තේරෙනවා. මේහිත ේතරන් රවටන වදේකන බුදුපියන් වවාසේ තැනක දේශනා කරන්නේ තමන්ට තමන් හතුරක්ක වෙනවා තනන් බරපතල සාපයක් වෙන වෙන තැනක නෑ කියලා බරපතලම සාපයක තමන් තමන්ට හතුරෙක් වෙන එක තමන් තමන්ට නරකක් කරගන්නන්නේ එක මෙරු ලෝකතියන බරපතලම සාපය. ඒ බරපතලම සාපයෙන් අංක එකේ ඉහළම තියෙන මිත්‍යාදෘෂ්ටිය. මිත්‍යාදෘෂ්ටියය වැරැද්ද හරී කියල සම්මත කරලා ගත්ත සහ අරගෙන යතුරු දාල තියාගනින් ගතිය මිත්‍ය දෘෂ්ටිය ඒ මිත්‍යා දෘෂ්ටය තමයි බරපතලම වරද ්‍යා ෘෂ්ටිය පපතලම වරද. එ මච්‍ය දෘ්ටියය හදදු කව්. මත්්‍යා ෘ්ටි දන්නේ හිත. එඒ මත්‍යා දෘ්ටිය හදන හිද නේද සම්මාදිි්්‍යිය පහලවෙන්න ඇතිේ ඔවූ හිත ඒ මිත්‍ය දුෘෂ්ටිය හදන හින්ද සම්මාදිට්ටියට මොන වෙලාවකදිවත් හිත වහුංරන්නේන. සමමා දිට්ටියේලියේ වැටෙනනකොට නැහෙනවා නැති වෙනවා විනාශ වෙනවා ැඩෙනවා බිඳෙනවා කියන ධර්මතාවය බලන්න දෙන්න කනගාටු හිතින් නෙවේ මෙැදහත්සිතින් මොනව ගැද තමන්ට ලැිලා තියෙන දේවල්ගෙන තමන් අලුතින් ගන්න දේවල්ගෙන ඒවගෙන හිතන්්ඩෝ එච්චරයි. ඒදේ දැනගෙන ඒදේ හිතාගෙන තමන් ජීවත් එන්නට ඕනා දැනට ලැබි යෙන ටික ගැත් අලුතින් ගන්න ටික ගැත් කැඩෙනවා නැසෙනවා බිඳනවා විනාශයෙනවා හැ්පෙනවාව පලුදවෙනවා කියලා හිතන්්ඩ ඕන. හැම ැදිම ම ගන්න ටික ෙයි මේ ජීවිතය මේ කය කියලා ගත්ත ඉන්ද්‍රිය කොටසරත් ේමයි ළඟ ජීවිතවල ඒ තැනට අදාළ උපතට අදාළව ගන්න ශරීර ස්වභාවයක් තේමයි හැම්ම තැනදිම්ම නැහෙනවන්න නැති වෙනවා කය ක්‍රීියෝ පවතින තැන් තියෙනවා කය ක්‍රීියෝ පවතින තැන් ඒ තැන්වල කය ප්‍රකටන කය අප්‍රකටෝ පවතින තැන්තියෙනවා ඒ තැවලත් කයක් තියනවා හැබැච්චා මාත්‍රයක් වගේ තරමටවත් පටනය නොපෙනේ තියන තැ තියෙන එතකොට ඒ කොයිතන වනත් ලබාගන්න හය ලබාගන්න තැන ඒ ගොනුව හදා ගත්තේ අරමුණු වෙක්ක ඇලීමෙන් සහ ගැටීමෙන් එක හැදුවී හැමවලීම හිත. ඔය හැම තැනක්ම නවාතැම්පොලක් කරේ හිත. හැම තැම්ම නවාතැම්පොළොවල් මනුස්ස ජීවිතයත් එක නවතැම්පොලක් මෙතන එකතනක් විතරයි තව කොච්චර තැවල මේ හිත නැව නැවති නැව නැවතියවද නැවතින හැම තැනකම දන්න නොදන්න ගොඩාක් දේවල් මම මම මගේ මගේ කියන වචන දෙකෙන් ග්‍රහණය කලාා ඇල්ලවා තද කරගත්තා හිරකරගත්තා. ඒ හිරය මොන වෙලාවකදිවත් හිතට සැනසිල්ලත් දුන්නේේ ඒ හිරය හැම වෙලාවෙදිම හිතට දුන්න පීඩනය. හිර අරින්න පුළුවන් කන ඔස්සේ ධර්මශ්‍රවණය කළ විතරයි. ඒනම් හිතඔස්සේ ගත්තා අරමුණු සියල්ල මිරිගුවක් කියල විතරක් කල්පනා කරන්න. හිතඔස්සේ ගත්තා අරමුණු පස්සේ මොනතරම් මහන්සි වෙවී දව්වත් ඒ හැමහරමුණක්ම මෙතන්ට විතරක් සීමා සහිත වන මම ඉන්න ටිකට විතරක් සීමා සහිත වන දෙයක් කියලා ආපහුවා පවිතන්න මොනවද හිතෙන්නේ හිතන දේගැන්න එහෙම හිතන්න වෙලාව ටිකක්ුවෙන් කරන්න. දු වදල ෛත්‍ර භාවනාවම කරලා අතර වෙන්න පා බුදුන් වදල ඔය කියනති ලක්ෂණ භාවනාවත් කරන්න අනිත් යදු කනාත්මනි ේතු ලක්ෂණ භාවනාවට අදාලාළ වෙන ටිනව තියෙන පිහතුනි. බුදු වදින තන වාඩිවෙල එහෙමත් හිතන්න පාටයක් කටපාඩමින් සිතීම නෙවෙේ පිඟතුනි තමන්ට දැනෙන විදිහට. තේරණ විදිහයට හිත පැවැත්වීම තමයි කරන්නට ඕනටපාඩමින්කිවට තේරක් නේ. එනිසා කටපාඩමින් මතකේෙන්කිව කියලතේරුමක් නෑ මේක තමන්ට ඇත්ත ඇති සටියෙන් දැනිලා කිය ෙන්ඩෝන තේ රෙන්ඩෝන එතකොට තමයි ඒක කටපාඩමින් හාට ගිය දෙයක් බවට අවබෝධයට ගිය දෙයක් බවට පත්වෙෙන්නේ කටපාඩම අවබෝධයන්නං ආනන්ද හාමුදුරෝත්තමයි එහි පළමු වෙන්න වෙන්ඩෝනි. ඇයි අනන්ද හාමුදුරුවණේ කටපාඩමින් අරංඟාවේ උක්කුම සූත්‍රටික එයින් ද කටපාඩමින් අතැන්පත් ආනන්දහාමුරුව කටපාඩමින් එෙවෙහි මේක ලැබෙන්නේ මේක ලැබෙන්නේ තමන්ට දැනෙන තේරණ විදිහට කල්පනා කරන්න එළඹවීමෙන් ඒකට එකනු ශාසනාවක් මූලිකත්වයේ තියාගෙන පුළු පුළුවන් වෙලාවට ඒකට තවටිකක් අඩුම කුඩුම හදාගණ්ඩුවනේ. ඉතා පිරිසිදුව සකස් කළ සුදුමල් වට්ටියකට වටේට තව වර්ණවත් මල් කීපයකින් ඒ වට්ටිය තවටිකක් ලස්සන කරගත් ත කියලා කැත වෙනවන්න වෙයි තව ටිකක් ලස්සනයවා. සුදුමල් වටියේ හෙම්මතීද්දිත් ලස්සනයි ඒතු වත්්‍ය පිටියේ තව පාටපාට මයිල් ටිකක් කඩලා ලස්සන්ට හැදුවට පස්සේ ඒක තවත් ලස්සන. ලස්සන ඉක්ම වල තවත් ලස්සනට පත් වෙන්නට නම් පවතුනී එකක් නිරන්තරයම පුහුණු කරමින් තවකරුණුකාරණ අාවස්සේ ඒ අවබෝධය ලබන්නට මහන්සි වෙන්නට ඕනා හිත නැඹරු කරන්නට ඕන එමන. ාගවතුන් වහන්සේ දේශනා කන්නව හිතේ රැවටීම හිතේ මායාව තේරු අරගණඩ කාම සම්පත්තිීන් නොස්සේ කාම ලෝකයක ඉපදුන නිසාවෙෙන් ඒ කාම සම්පත්තන්වල්ට මේ හිත නතුවෙන නැමෙන ගතිය එකට කියන චපල ගතිය කියලාමිනිස්සු කියන්නේ බණ්ඩක්කවගේ පතෝල වගේ කියලා කියන්නේ චපල ගතියට බණ්ඩක්කවගේ කියන චපල ගතියට එතකොුණ මේ හිතේ චපල ගතිය හොඳට බලන්න ටඕන පතුනි එවන අරංයන්න පුළුවන් රැස්කරගන යන්න්න පුළුවන් කිසිීම දෙයක් ඇහෙන් කනෙන්නාහිං දිවිං සරීරී මනසිං තමන්ගේ හිතට අරගෙන නෑ කියලා හිතන්නට ඕනා සියල්ල අත්හැරලා අවබෝධයට පත්වීම පිණිසූපකාරිවන ටික විතරයි අරංගන්න පුළුවන්. එතකොට වෙන කිසිීම දෙයක් අරංයන්න පුළුවන් කමක් නෑ. එ හිත හැම විලේදිීමම මිරිගුවක්ව යන කල්පනාව හොඳට හිතේ හදාගන්නට ඕනනා හි ගන්න අරමුණු සියල්ලක්ම හිත රවට්ටලා තියෙන්නේ හිත මුලා කරලා තියෙන්න්නේ කියලා තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන මුලාකරපු අරමුණුත් එක්කම පුළුවන් තර ජීවත්තෙන්ට ඕන. එක කාලෙකද ඕනම දෙයක් හුණුවෙනකොට ගඳ ගහනකොට ඕනම කෙනෙක් ප්‍රතික්ෂේප කළදානෝ. එනිසා හිතට හරියට යම් දෙයක් දැනෙනකොට තේරෙනකොට අවබෝධ වෙන කොට ඒ කාලය කොතනද කියලා කියන්න බෑ. හරි කාලෙද හරි වෙලාවිදි හරි තැනදි තමන්ට ඕනෙ කියලා හිතුනට පස්සේ. මේ දේවල් උනත් මුවහත් පිට එළියට ගන්න පුළුවන් අහලා දැනගෙන තිබුණම. එහින්දා. හිත රැවැටිල්ලක් හිත මයාාව කියලා හිතන්න. හිතේ මායාව ලෝකයට එලි කළ එකම ශාස්ත්‍රෘවරයයා බුදුහාමුදුරුව. හිතේ මායාව එලිකන කරනකොට මාරයා විරුද්ධ වඋනා හේතුව. හිතේ මායාවට අහුවෙලා සත්වයා භවයෙන් භවයට උපතින් උපතට යනවට මාරයා ගොඩක් සතුට වනා එයාගේ සතුටේක. එනිසා භාගිවතුන් වහන්සේ හිතේ මායාව හැම වෙලේදිම නිරුවත් කරලා පෙන් නද්දී මෙහි ලැජ්ජා සහගත බව මෙහි තුච්ච බව නැවත නැවත කියා දෙෙද්ද. මාරයා එහෙම අයට විරුද්ධ වනා. හමයට විරුද්ධවෙලලා මාරයා බැමි හැදුව ඇහෙමයට විරුද්ධව ඇයි ඒ බැම්ම පනින්න බැරිවෙන්න. හිතේ මායාාව ඉගෙනගන්න බෑ හිතේ රැවටිල්ල තේරුම් ගන්න බ බැමි ගොඩා පැනල එන්නතින අයට ඇයි ඒ හිතේ වේගෙට හිතේ මායාාව තේරුම් ගන්න අර බැමි පනින්න ඕනෑවට වඩා ආයාසයක් ගද්දී තුවාල වෙන්න පුළුව එනිසා බැමි නැවත නැවත ශක්ති සම්පන්න කරන්න කරන්න හිතේමායාව හිතේමිරිගුව හිතේරැවටිල් තේරුන්ගන්න බැරිවෙන්න තරමටම දුරස්වලෑනවා. ඒක අවිද්‍යාව ඒක මෙත්‍යාදෘෂ්ටිය. හිතේමාාව හැමවෙලේදිීමම ප්‍රකට වෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකට පහළ වෙලා ධර්ම දේශනාක ලෝතින් විතරයි නැත්නම් හිත හැම තැනදිම හිතාගත්තේ මම කියලයි මගේ කියලයි. ඉන්නව කියලා හිතියෙනවා කියයි. ැනත්තේ තවනං හිතේමාාවට ටිකක් හරිතේරුම් ගන්න පුළුවන් වැඩිය ඕනින ඉන්නවා කියලයි තියනවා කියලායි හිතන දේවලුත් මම කියලයි මගේ කියලයි ගන්න දේවළුත් සියල්ල නැත කියලා හිතන්න. එච්චල. තමන්ට තේරණ පමණින් එහෙම හිතන්න ඒ වචනටි අරමුණ කරගන ඒ වචන ටික ඔස්සේ අරමුණු උපදින වෙලාවට අරමුණුව සෝනෑාවට වඩා හිතා හබාගන යනවෙලාවට හබාගන ගිහිල්ලා කාමයෙන් රාගයෙන් දවේශයෙන් ගැටෙන්න හදන වෙලාට එහෙම හිතුවටකමක් නෑ. එහමන හිතා හදාගත්ත සියලු අරමුණවල තියෙන්න්න පෙන්වතුන්නේ මුලාව සියලු අරමුණු වල තියෙන්න්නේෙ රැවටීම. ඒ රැවටීම හෙලි පෙහෙලි කරන කොට තමයි අර. මාර බැමි කැඩෙනව කියලා කියෙනන මාර බැමි හිතවස්සේ යම් පමණකට හදාගන්නවද. ඒවටගැනෙ දස සංයෝජන කියලා ඒ මාර බැමි. සක්කා දිට්ටි විචිචාස සී ලබත පරාමා සස්්‍යයව සංයෝජන දහයක් මග අහුරන්න බැරිියරු දහයක් තියෙනවා. ඒ බැරිියරු දහයට තමයි මාර බැමි කියන්නේ. ඒක තවතනක කියදිලා තියෙනෙ පංච නීවරණ ධර්ම කියලා නිවන ආර නිවන ආවරණය කරන දේවල්. ඒවත් තමයි මාර බැමි කියන්නේ. මාර් වැැමි එකේ කෙනා හදාගන තියෙන විදිහට තමයි මේක පැනලා යන්න පුළුවන්කම තියෙන්නේ. බැමි වැඩීනම් පනින්න මහන්සි වෙන්න ඕන ප්‍රමාණය වැඩී. පනින්න මහන්සි වෙන්න ඕන ප්‍රමාණය වැඩිකොට පනින්න හිතහිත ඉද්ද දන්නෙම නැතුව පැනගන්න බැරුව මැරලයනවා. ආපහු තවතනකගහිල්ල උපදිනවා එතනත් එහෙමයි එතනත් බැමිටික හදාගන්නවා කොහොමද ඉන්නවා තියෙනවා මම මගේ කියල ඔය හතරෙන් හදාගන්නවා හදාගෙන ඒ බැමිටික නැවත නැවතපෝෂණය කරත් දිහිත මහන්සි වෙනවා පැනගන්න බැරිවෙනවා එතනම මැරිලා වැටෙනවා. පැනගන්න තියෙන කඩුළු ප්‍රමාණය හඩුුව නං පිින්හතුන්නේ පැනගන්න තියන පහසුවත් ගොඩාක්ම වැඩි. පැනගන්න තියෙන කඩුලු ප්‍රමාණය ගොඩාක් වැඩිනං. ගන්න තියෙන පහසුව ගොඩාක් අඩුයි එහෙම තමයි මේ දෙක විරුද්ධ වෙන්නේ. එනිසා. දැනට තියෙන ටිකෙන් පුළුවන් විදිහට පැනගන්න මහන්සි වෙන්න. දැනට තියෙන ටිකත් එක්ක පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඒ ජීවත් වෙලා පුළුවන් විදිහ දැනට තියෙන ටික ගැනෑවි දර්ශනා කල්ලා ඔය දැනට හම්බ වෙලත් තියෙන අරමුණුවලින් පැනගන්න මහන්සිවෙෙන්. ගන්න කිය ඒ අරමුණු නැවත්ත කොහෙත්මන් ඔොයිපද වන තැනකට සසර යනව කියලා කියන්නේ කොතන හරිතනකොේ දැන්තීන ටික ආයි හම්බවෙන්න පුළුවන්. අඩු වෙලාවෙන්නත් පුළුවන් වැඩි වෙලවෙන්න පුළුවන්. එසාඩ්වෙලා හම්බොවනත් වැඩිවෙ හම්ුුණත් ොයි කොයියෙත්තින්නේ කදර කියලා හිතන්න හිතට කරදරයක් මත මයිතීන්. නිදිවරණ එක හිතට කරදරයක් නෙවෙයිද. නිදිවරණ එක හිතට කරදරයා. තේ අල්ලන එක හිතට කරදරයක් නෙවෙයිද ඒවල්ලන එකෙ හිතට කරදරයක් එහෙනම්. නදිවරන්න වෙන්න නැති බඩගින්න හැදන්නේ නැති තේයල්ලන්න වෙන්න නැති ගොක්කුල කපන්න වෙන්නේ නැති. හාමතේ අඩාන්ඩ යන්න වෙන්නේ නැති තැනකට හිතපත් කරන්න නැති තැනකට යන්න. ඉතිං. දුදිාන් වහන්සේනම් දේශනා කරනව මෙතැනදි පේනූපමං කායමිමං විදිත්වා මාරිචි දම්මං අභි සබුදානෝ. චෙත්වාන මාරස්ස පපුප්ප කානී අදස්සනං මච්චු රාජස්ස ගච්චේ. ඔය වැඩටික කරගන්න මාරයට නොපෙනෙන්න තැනක ඉන්නෙත් නැතුව නැත්තෙත් නැතුව ඉන්න කිවා. මාරහයට නොපෙනෙන තැනක්. මාරයට අහු නොවෙන තනක් කෙලෙස් මාරයන්ට පංචමාරයන්ට දසමාර සේනාවට අහු නොවෙන තැනක් තියෙනවා එතන ඉන්නවත් නෙවෙයි නැත්තෙත් නෑ ඒකට කියන්න වචනයක් නෑ ඒට භාවිත කන්න වච්චනය නිර්්බාන හෙවත් නිවීම. අන්න එතන්ට හිතපත් කරන්න කියනවා. එතන වහංගුණ තනක් නෙවෙයි හිතන හැංගුණ තනක් නෙවෙයි එලිපිට ඉන්න තැකත් නෙව රයට අත්්දක් ඉන්න පුළුවන් තැනකුත් නෙවේ හොයාගෙන යන්න පුළුවන් තැනකුත් නෙවෙේ. සමහර තැන්වලදි සහර භික්‍ෂුන් වහන්සේලා පිරිනිවන් පෑවාහම මාරයා දුමාරයක් විදිහට වලාකුලක් විදිහට තැනින් තැනට පාවිවී ගියානිකං මායාවක් වගේ. භාග්‍යවතුන් වහන්සේ කියනවර මාරයා කනස්සල්ලට පත් වෙලා ඇයි අර භික්ෂුව ගිය තැනක් නැති නිසා. මාරයා කනස්සල්ලට පත් වෙලා හොයනවා හොයන්නේ කනස්සල්ලට පත්තු ව හමණ ඇවුණ මේ ොයන්නේ නැතිවීම කියන්නේ කනස්සල්ලන මාරය කනස්සල්ලට පත් වෙලා හොයෙනවා මේ භික්ෂුව ගිය තැන හොයාගන්න බරුව කනස්සල්ලට පත් වෙල කරදරයට පත් වෙල කලබල යට පත්වෙල ඔය එහෙම හෙදුවනවා එකේරු. එනම්. සියලුම හරමුණු ගැන හිතන්ඩ වුණන විදර්ශනා කරන්ට ඕන එවිදිහටයි. රූපය පිළිබඳ ධර්මශ්‍රවණය කරන්ට කැමති වන්න කෙනෙක් ධර්මාබෝධී ලබ්ඩ ැමතිවෙන කෙනෙක්ඉන්නවනම්. අපි කිව්වා රූපය කය ශරීරය පෙනබුගුලක් වගේ හිතන්න එතනත් නිවන තියෙනවා. එවගේම තමයි මේ අරමුණු සියල්ල හිතට ගන්න අරගන්න උපාදානය කරගන්න හැමේ එකක් මරවචන හතර මම මගේ කියලා ඉන්නවත් තියෙනවා කියලා ගන්න දේවල්. සියල්ල. මිරිගුවටට මායාාවට හිත හදාගත්ත බොරුවක් මුලාවක් කියලා හිතන්න තාවකාලික ටි එකක් කියලා හිතන්න. එනිසා මේ තාවකාලික ටික, ඉස්තිරව පවතින් ඕන කියලා තැනින්තැනට හදන විශ්වාසයහින්ද තමයි සසර යන්න කියල කල්පනා කරන්න. දැන් මේජීවිතේ ලැබුණතාවකාලික ටිකෙන්ක් මම කොයිතනකවත් ලැබෙන දේවල් ස්තිරසාර නෑ කියලා. මේල්ලබිලතියෙන ටිකෙන් මම තේරුම් ගන්නව කියලා නැව නැවත කල්පනා කරට ඕන. කල්පනාරන්න කොට ල්පනාව මෝර්ණ වෙලාවක් තියන කල්පනාව ගැඹුරට පත්වන වෙලාවක් තියෙනවා ඒ කල්පාව කල්පනාව ගැඹුරට පත්න වෙලා වෙදී. හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන අර්මුණු කරන නිර්වාණ බෝධය, ප්‍ර්‍යක්ෂ කරගන්ට මාර්ග පලාවබෝධය ලබන්නට පිහතුන්ට කොතන හරි තැනකදදි ධර්මශ්‍රවනය උපකාරි වෙනවා. එතැදි. ධර්මාවවබෝධය ැබනා කියන හැඟීම පවතිනවා විත රක් නෙවෙයි. සියල්ල පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වන්න. ඔබට මේ සාමාන්‍ය පරිසරය ඇ තුළ අවබෝධයට පත්වුණ කෙනෙක් විදිහයට ජීවත්වවෙන්න පුළුවන්කම ලැබෙනවා. කාලයට අදාළව වෙලාවට අදාළව තියෙන විදිහයට අනුව වැඩ කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා කිසිවක ඇලීමකුත් කිසිවක ගැටීමකුත් නැතිව. එනම් ධර්මශ්‍රවනය කරන පින්වතුන් කවදහර දවස්සක ප්‍රාර්ථනා කරන්නේ අන්න එතැන්ට එන්න එහි උපරිම පලය නිබ්බාන හෙවත් නිවීමය කියලා කියවා. බුදුපියාණන් වහන්සේ. මේ ගාථතා දශනාාවසේ කරුණුකාරණ ටික පැහැදිලි කරද්දි තා මහොද අවබෝධයක්කා උන්හන්සේට ධර්මාවබෝධය උපරිම තැනට යන්නට ඒ භාග්‍යවතුන් වහන්සිේ බුද්ධ වච්චනය උපකාර වුණා. ආනන්ද හාමුදුරුව ප්‍රධාන පිරිස්ස හිටපු අයට ශ්‍රවනය වනාද ඒ අත්තං හැම දෙනාටමත් අවබෝධයට පත්තෙන්ට උපකාර වුණා. ධර්මශ්‍රවණය කරන්ට ඒ දුන පංවතුන්ටත් කොතන හෝ තැනකදි. සංඥ්‍යාව හැමවිටම මිරිගුවක් යැයි කියන කල්පනාවස්සේ. මම ලෙසත් මගේ ලෙසත් තියනවා ලෙසත් පව ඉන්නවා ලෙසත් ගත්තා වූ සෑම දෙයක්ම හිතවිසින් අයිතිකරගත්ත මායාවක් මුලාවක් කියන කල්පනාව ප්‍රත්්‍යක්ෂ අවබෝධ වෙන අවස්ථාවකදී උතුම් වූ මාර්ග පලාවබෝධය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද